ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් සේජ් නාම සාදර පිළිගන්නවා මගේ YouTube channel එකේ business idea SL කියන ඉතිහාසනේ අද මම ඔයගොල්ලන්ට අරන් ආව වටනා කියලා සෙන්ඩකී අවස්ථා දෙකක් ඉදිරිපත් කරන ඔයගොල්ලන්ට මේ සෙන්ඩකී අවස්ථා දෙකෙන් මොකක් හරි පටන් ගන්න මොකොත්ම පටන් ගන්න බැරි වුණා නම් මේ සෙන්ඩකී අවස්ථා දෙකෙන් එකක් පටන් ගන්න අනිවාර්යයෙන්ම අඩියක් හරි ඉස්සරහට තියන්න කැමති අය පටන් ගන්න මේකෙන් සාමාන්‍ය හොඳ ලාභ ගන්න පුළුවන් සයන් රැකියා අවස්ථා දෙකක් ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න තු බලන්න මේ වලින් හොඳ ලාභ ගන්න පුළුවන් අනිත් මේවා කවුරුවත් නොදන්න දේවල් ඒ කියන්නේ කවුරුවත් කියලා දෙන්නේ නැහැ කරන අය කරගෙන යනවා දිගටම හරිද ඉතින් ඔයගොල්ලන්ට මම මුලින් මතක් කරනවා අපගේ බිස්නස් අයිඩියා SL කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන්න ඉදිරියේදී මේ වගේ වටිනා කියන වීඩියෝ ඔයාලට දිනපතා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මුලින්ම කියන්නම් අද මොකද සෙන්ඩකී අවස්ථාව කියලා. ඇත්තටම මම අද ඔයගලන්ට අරන් ආවේ ඔයගලන් දන්නවා කාන්තාවන් ගේ ඇඳුම්. හරිද? කාන්තාවන්ගේ ඇඳුම් අන්ඩර්ස්කර්ට් එක ඔයාලා හොඳටම දන්නවා. මෙන්න මේ අන්ඩර්ස්කර්ට් ඒ වගේම පිරිමි පාර්ශවය උඩට ටීෂර්ට් එක ෂර්ට් එකට යටින් අඳින බැනියම සුදු පාට වෙලෝනායකින් වෙලෝන රෙද්දෙන් මහන බැනියම. ඉතින් මේකේ අත් කපුප එකක් තියෙනවා අත් තීන එකක් තියෙනවා. මේ වර්ග දෙකෙන්ම හොඳ ලාභයක් ගන්න විදිහට මම ඔයගලන්ට කියලා දෙන්නේ. හරිද? මේ වීඩියෝ එක ස්කිප් කරන්න තුය බැලුවොත් අනිවාර්යයෙන්ම ඔයගලන්ට ගොඩ යන්න පුළුවන් අවස්ථාවක් කවුරුවත් කියන්නේ නැහැ මේවා අඩුවටම ගන්න තැන්. හරිද? මම ඔයගලන්ට අඩුවට ගන්න තැන් මම ඔයගලන්ට ලබා දෙනවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයගලන්ට හොඳ අවස්ථාවක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මුලින්ම කියන්නම් මේකේ අන්ඩර්ස්කර්ට් එක සාමාන්‍ය රුපියල් 250ක් විතර වෙනවා කාන්තාවන්ගේ. ඉතින් අරක සාමාන්‍ය 180ත් 250ත් අතර මිලකර තමයි යන්නේ පිරිමි පාර්ශවය අයගේ. ඉතින් යාළුවනේ මේ දෙකම අධික ලාභ තීනේවා. ඒ කියන්නේ මේ දෙක කරත් ඇති. හරිද? මම ඔයගලන්ට මේකෙන් අන්ඩර්ස්කර්ට් එකයි ටීෂර්ට් එකයි ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දකුණු පළාතෙන් ගන්න පුළුවන් තැන් මම ලබා දෙන්නම්. කොළඹ පැත්තෙන් අඩුවටම ගන්න තැන් මම ලබා දෙන්නම්. හරිද? ඔයගොල්ලන්ට මේ දෙකෙන් කවර් කරගන්න පුළුවන්. එතකොට ඕනම කෙනෙක්ට මේ වැඩේ පටන් ගන්න කෙනෙක්ට ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම දෙපැත්තෙන් දෙපලෙන් කොයි පැත්තට ගියත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගොඩක් අඩුවට. හරිද? ඒක හින්දා වීඩියෝ එක ස්කිප් කරන්න එපා. බලන්න මම අනිවාර්යයෙන් ඒක ගන්න තැන් අනිවාර්යයෙන්ම මම ඔයගොල්ලන්ට ලබා දෙනවා. අනිත් එක යාළුවනේ රෙදි. හරිද? ඔයගොල්ලන්ට තව එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ජුකි මැෂින් එකක් තීරව නම් ඔයගොල්ලන්ට මේ වැඩේ ඔයගොල්ලන්ටම අහල කරන්නත් පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් අරක ටී-ෂර්ට් එකක් අන්ඩර්ස්කර්ට් එක රුපියල් 60ට වගේ ගන්න තැන තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒක ගන්න තැන් මම ඔයගොල්ලන්ට ලබා දෙන්නම්. හරිද? ඒක තොග 60කට වගේ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයගොල්ලන් 250කට දුන්නොත් රුපියල් 190ක් තියෙනවා. 190න් 190ක් ඔයගොල්ලන්ට සුද්ධ ලාභයේ තියෙනවා. හරිද? ඔයගොල්ලන්ටම පුළුවන් දැන් කාන්තාවක් නම් ඔයගොල්ලන් ගෙදර රෙදි ටික දාලා විකුණනත් ඔයගොල්ලන්ට ඒක විකුණ ගන්න ඉතාමත් ලේසි. මොකද කඩේ සාමාන්‍ය ලොකු ගාණක් කරනවා ඔයගොල්ලන් ගාව ගොඩක් අඩුයි. එතකොට ඔයගොල්ලන්ගේ ගාවින් තමයි බඩු අරන් යන්නේ. හරිද? ඒක කට කතාව යනකොට ඔයගොල්ලන්ගේ ගෙදරට අනිවාර්යයෙන්ම බඩු ගන්න එනවා මිනිස්සු. හරිද? එහෙම ඔයගොල්ලන්ට කරන්නත් පුළුවන්. මම ඒ දෙපලත් මම වීඩියෝ එක අතර කියන්නම්. අනිත් එක තමයි යාළුවනේ ඔයගොල්ලන්ට ජුකි මැෂින් එක සාමාන්‍ය පාවිච්චි කරපු ජුකි මැෂින් එකක් ගන්න පුළුවන් රුපියල් 25,000ත් 30,000ත් 20,000ත් 30,000ත් අතර මිලකට ජුකියක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. හරිද? ජුකි මැෂින් එක ඔයගොල්ලන් එහෙම මැෂින් එකක් අරන් ඔයගොල්ලන් පමුණුවට යන්න පමුණුවට හරි දෙක මල් වානට හරි මේ දෙපලෙන් කොයි පැත්තට ගියත් ප්‍රශ්නයක් නැහැ. පමුණුව මේ දෙකේම එකම මිල ගණන් වෙන්නේ. හරිද? ඔයගොල්ලන් එහෙම ගිහිල්ලා කඩවල්වල තියෙනවා යාළුනේ මේ දැන් ඔයගොල්ලන් හිතන්නකො පිරිමි පාර්ශවය අඳින යට ටී-ෂර්ට් මුත්තය බැනියම් කියලා නේ ගොඩක් අය කියන්නේ. ওই මුත්තය බැනියම ඒ බැනියමේ සයිස් වර්ග තුනක් තියෙනවනේ මීඩියම් ලාජ් XL. හරිද? දැන් වැඩි හරියක් පාවිච්චි කරන වර්ග තුන. එතකොට ওই ටී-ෂර්ට් එකකින් එන්නේ රෙදි එන්නේ ඕකේ ටියුබ් එකක් වශයෙන්. ටියුබ් එකක් කියන්නේ රව් ඒ කියන්නේ ඇතුළ සරම ඔයගොල්ලන් සරම දන්නවනේ සරමේ වටේටම තිනවනේ. ඒ වගේ මේක ටියුබ් එක එන්නේ. හරිද? මේකෙන් අපිට ටී-ෂර්ට් එකක් මහන්න හරිම ලේසි. මොකටද කර දෙක කැපුවා
උඩ කර කැපුවා. එච්චරයි එක බ්ලොක් එකයි අවශ්‍ය වෙන්නේ. හරිම ලේසි ජොයින්. ඔයගොල්ලන් දැන් මුත්තයිය වැනියමේ ඔයගොල්ලන් දැකලා ඇති. දැන් කර දෙක කැපුවා උඩ. ඔයගොල්ලන් දන්න ඕනේ ඔයගොල්ලන්ට මේ ටී-ෂර්ට් එකේ මහන පතුරුමක් විතරයි කපා ගන්න ඕන. හරිද? ඔයගොල්ලන් මුත්තයිය වැනියමේ සාමාන්‍ය ඔයගොල්ලන් දැකලා ඇති ජොයින්ට් එකක් නැහැනේ. ජොයින් නෑ මේකේ. හරිද? ඒ වගේම තමයි යටසාය යට අන්ඩර්ස්කර්ට් එක. මේ අන්ඩර්ස්කර්ට් එකෙත් ඔයගොල්ලන්ට තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට කැපුවා කපලා යටින් රේන්ද අල්ලන්න තියෙන්නේ, උඩින් ලැස්ටික් එක අල්ලන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔච්චරයි. ඒ අන්ඩර්ස්කර්ට් එකෙත් වර්ග තුනකට තියෙනවා, මීඩියම්, ලාජ්, එක්සෙල්. හරිද? මේකේ මේ තුන් වර්ගෙම ගේන්න ඕන. මෙන්න මේ තුන් වර්ගෙම ඔයගොල්ලන්ට ගෙනාවහම ඔයගොල්ලන් පොඩියට, ඒ කියන්නේ මේ ලොකුවට නෙමෙයි, තනි පුද්ගලයෙක් කරගන්න යන්න ප්‍රමාණය තමයි මම මේ කියන්නේ. ඔයගොල්ලන්ට ජුකියක් ගන්න පුළුවන් නම් කොහොම හරි මේ ජුකිය ගන්න විදිහත් මම ඕනම් කියන්න. ඔයගොල්ලන් ප්‍රාදේශීය, ඔයගොල්ලන් සමුර්ධිය වගේ තියෙන කෙනෙක් නම් ප්‍රාදේශීය සභාවට ගිහ ප්‍රාදේශීය සභාවට යන්න. ඒකේ අදාළ කෙනෙක් ඉන්නවා සමුර්ධිය අංශෙන්. අන්න එයා හම්බෙන්නේ ඒගොල්ලන් ඔයගොල්ලන් නොමිලේ ලබා දෙනවා. ඔයගොල්ලන් කැමති එකක් ගන්න පුළුවන්. හරිද? අන්න එහෙම ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන් ජුකි මැෂින් එකක් ඔයගොල්ලන්ට ඉල්ලුවාම ඔයගොල්ලන් රුපියල් 4000ක් 5000ක් වගේ මිලක් තමයි ඔයගොල්ලන්ගේ අතින් දෙන්න තියෙන්නේ. රජයේ මගින් ඒක අරන් දෙනවා. පොඩ්ඩක් බලන්න ඒකත්. ඒ හරහා ඔයගොල්ලන්ට ජුකි මැෂින් එකක් ලබා ගන්න පුළුවන්. හරිද? ජුකි මැෂින් එකක් ඉදරන් නෙමෙයි ඔයගොල්ලන්ට සෙන්ඩකිය අවකාශන් කරන්න කැමති ඕනම දෙයක් ගන්න පුළුවන්. ඒ එහෙම එහෙම අරගෙන ඔයගොල්ලන් පොඩියට මේක පටන් ගත්තොත් සාමාන්‍ය කෑලි 20ක් විතර දවසට එක වර්ගෙකින්. ඔයගොල්ලන් මෙහෙම පටන් ගත්තොත් පොඩියට ඔයගොල්ලන් වටන්න කාටවත් බැහැ. ඇත්තටම යාළ ඕගොල්ලන්ට තියෙන්නේ පමුණුවට යන්න. පමුණුවට ගියහම ඕක ඕවල එන්නේ ටියුබ් වශයෙන්. හරිද? ඔයගොල්ලන්ට මේවල කැපිච්ච කෑලි තිනවා වෙනම. හරිද? ටියුබ් තමයි, ටියුබ් එකම කැපිච්ච කෑලි වෙනම තිනවා. අන්න ඒව ගොඩක් අඩුයි. හරිද? අන්න එහෙම කඩවල් වලට ගියා. කඩවල් වලට යන්න, කඩවල් වල මිල ගණන් පොඩ්ඩක් බලන්න. හරිද? ඒගොල්ලන් ගියහම ඕගොල්ලන්ට හැම කඩේකටම ගිහිල්ලා බලන්න පුළුවන් මිල ගණන් කොහොමද කියලා. ඒ අඩුම තැනින් ඔයගොල්ලන් කැපිච්ච කෑලි ටික ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන් ඒත් එක්කම ඔයගොල්ලන් ගන්න යාළුවනේ, ඔයගොල්ලන් දන්නවනේ චීත්ත. මේ චීත්ත ගවුම් මහන රෙදි තියෙනවා, ඒවත් ඒ වගේ. හරිද? යාර තමයි කපන්නේ. ඔය ඉතුරු වෙච්ච රෙදි රෝල් එන්නේ යාළුනේ. හරිද? ඔයි මම කලින් කිව්ව අන්ඩර්ස්කට් එක මුත්තයිය බැනියම් මහන රෙදි වගේමයි අරවත් එන්නේ රෙදි රෝල්. මේ රෙදි රෝල් වලින් ඉතුරු වෙච්ච තමයි ඔය තිනවා කඩවල. ඒක ගොඩක් අඩුවෙන් දෙන්නේ. යාර දෙකක් තුනක් එක රෝලකින් ඉතුරු වෙච්ච, අන්න එහෙම එකතු කරගත්තොත් ඕගොල්ලන්ට තව ආදායමක් ගන්න පුළුවන් ගොඩක් අඩුවට දෙන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඕගොල්ලන් අන්නේ ඒ විදිහට චීත්ත රෙදි මහන චීත්ත තිනවනේ, ගවුම් මහන. අන්නේ ගවුම් මහන රෙදි රෝල් වලින් ඉතුරු වෙච්ච තිනව ඕන තරම්. අන්න එහෙම ගන්න. එහෙම ගත්තොත් තවත් අඩුවට ඕගොල්ලන්ට මේක ගන්න පුළුවන්. එහෙම අරගෙන ඔයගොල්ලන් අරන් ඇවිල්ලා ඔයගොල්ලන් බලන්න ඇඳුම් මහන්න ගොඩක් ලාභ තියෙනවා යාළුවනේ. හරිද? රුපියල් එක ගවුමකින් සාමාන්‍ය ගවුම් රෙද්දකින් චීත්ත මහන ගවුම් රෙද්දකින් ඔයගොල්ලන් රුපියල් සාමාන්‍ය කෙලිම සුද්ධ ලාභේ තියෙනවා රුපියල් 600ක් 800ක් තියෙනවා. ඒ ගොඩක් අඩුවට දීලා. හරිද? ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට ගවුන් ටිකක් මහගෙන ඔයගොල්ලන්ට හොඳ ආදායමකට යන්න පුළුවන්. පමුණුව කියන්නේ ඕනම කෙනෙක්ට යන්න පුළුවන් තැන. හොයාගන්නත් ලෙහිසි. මහරගමට ගියහම පමුණුව වැඩි දුර නැහැ. ඉතින් ඔයගොල්ලන්ට එහෙම රෙදි ටික ගෙනල්ලා ඔයගොල්ලන්ට ඒ විදිහට ඇඳුම් ටිකක් මහලා ඔයගොල්ලන්ටම ඔයාලගේම කියලා ව්‍යාපාරයක් පොඩියට පටන් ගත්තොත් කවදාකවත් ඔයාලා වටන්න බෑ. ඒ වගේම තමයි කට් පීස්. කට් පීස් රෙදිත් ඔයගොල්ලන්ට ওই පමුණුවට යන ගමන් ඔයගොල්ලන්ට පමුණුවෙන් රෙදි ටිකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම රෙදිත් අරන් එන්න. එහෙම රෙදි අරන් ඇවිල්ලා කට් පීස් කියන්නේ කට් පීස් වලින් ගේවල් වල ගොඩක් කට්ටි අරන් එනවා. පොඩි කට්ටියට බබාලට ඇඳුම් මහන්න කැපිච්ච කෑලි ඕන තරම් තිනවා කුණු කොල්ලෙට. ඒවත් ඔයාලට ගේන්න පුළුවන්. එහෙම ගෙනෙල්ලා ඔයගොල්ලන් මේ වැඩේ පටන් ගන්න කට් පීස් එකත් එක්කම. හරිද? මේ කට් පීස් එක කට් පීස් රෙදි කැපිච්ච කෑලිත් අරන් ආවොත් ඔයගොල්ලන්ට හොඳ දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට මේක වැඩේ පටන් ගත්තොත් ඔයගොල්ලන්ට හොඳ ආදායමකට යන්නත් පුළුවන්. අනිත් එක තනියෙන් වැඩේ පටන් ගන්න කවුරුවත් අවශ්‍ය නැහැ. මුලින්ම ඕගොල්ලන් YouTube එකේ සර්ච් කරලා බැලුවොත් මේ අන්ඩර්ස්කර්ට් ඒ වගේම
මුත්තය බැනියන් රෙදී මහන විදිහ උගන්නන YouTube channel තියෙනවා. ඕගොල්ලන් එහෙන් වීඩියෝ එකකින් බලන්න. එහෙම නැත්නම් ඕගොල්ලන් මුත්තය බැනීමක් ගේන්න කඩෙන් පතරම හදාගන්න ඉතාමත් ලේසි. මුත්තය බැනීමක් කරන් ඇවිල්ලා ඕගොල්ලන් මේ බැනීම ලිහන්න මැහුන් ටික ලියලා ඕගොල්ලන්ට පතරම හදාගන්න පුළුවන්. ඒ වගේම අන්ඩර්ස්කට් එකක් ගේන්න ඒකත් ගෙනෙලා පතරම හදාගන්න ඒකත් ලිහලා ඕගොල්ලන්ට ඒ පතරම පතරමක් කියන්නේ කාඩ්බෝඩ් එකට සමාන ඝනකම එකක් කාඩ්බෝඩ් එක නැතුව ඕගොල්ලන්ට පතරමක් හදාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට ඕගොල්ලන්ට පුළුවන් කවුරු කායකත් උදව්වක් නැතුව මේ වැඩේ පටන් ගන්න. ඉතින් හොඳ ආදායමක් ලබන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් වැඩේ පටන් ගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගොඩ යන්න පුළුවන් කායකත් හෙල්ප් එකක් නැතුව. ඉතින් යාළුවනේ වැඩේ පටන් ගන්න මම හිතන ඕගලන්ට තේරෙන්නේ නැති කියලා වැඩේ පටන් ගන්න අනිවාර්යයෙන්ම ඕගලන්ට ගොඩ යන්න පුළුවන් හොඳ අවස්ථාවක් මම ඉදිරිපත් කරේ. ඉතින් යාළුනේ අනිත් තැන තමයි මාතර. මම ඕගලන්ට කිව්වා කියනවා කියලා මේ මාතර ටවුන් එකේ කොටුවට ගියහම ඕගලන්ට බලා ගන්න පුළුවන් රෙදි කඩ සෑහෙන්න තියෙනවා. මෙන්න මේ රෙදි කඩවල ඕගලන්ට ගන්න පුළුවන් තොග කඩ තියෙනවා. ඒ අතර ඒ කඩවලට ගියොත් ඕගලන්ට රුපියල් 60ට අනිවාර්යයෙන්ම ඩිස්කට් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මුත්තය බැනියමත් ගන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ප්‍රමාණයක් ගන්න ඕන. නැත්නම් ඒකට හම්බෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ විදිහට ඕගලන්ට ඒ පැත්තෙන් ගන්න පුළුවන් දකුණු පළාත මෙයවට ඉන්න අය අනිත් කට්ටිය මහරගමට යන්න මහරගමෙන් ඕගලන්ට මේ පමුණුවෙන් ඕගලන්ට මේ සියලුම දේ ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මං හිතන ඕගලන්ට තේරෙන්නේ නැති කියලා වැඩේ පටන් ගන්න අනිවාර්යයෙන්ම කොට යන්න පුළුවන්. ඉතින් මෙච්චරයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ business idea sl කියන YouTube නාලිකාව subscribe කරලා bell එක click කරලා එකතු වෙන ඉදිරියේදී ඔයගලන්ට වැදගත් වටිනා video දිනපතා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ එහෙනම් අදට මේ දෙයින් සමු ගන්නවා. ඔයගලන් සිරි දිනාට තෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා.